ආයුබෝවන් හැමෝටම අද මම හදන්න යන්නේ ටින් මාළු කරී එකක්. ඉතින් අපි බලමු මේක කොහොමද හදාගන්නේ කියලා. ඉස්සෙල්ලාම මම මේ විදිහට ඔයිල් ටිකක් දාගන්නවා. ඊට පස්සේ මම මේ ඔයිල් ටික පොඩ්ඩක් රත් වෙන්න දෙනවා. රත් වෙගෙන එද්දී මම මේකට එකතු කරගන්නවා ලූණු. මෙතන ලූණු ගෙඩියක් වගේ තියෙනවා. අවශ්‍ය ප්‍රමාණයට එකතු කරගන්න පුළුවන්. ලූණු ටිකත් මේ විදිහට එකතු කරගෙන ඊට පස්සේ මම දාගන්නවා සුදු ලූණු. සුදු ලුණු මෙතන බික් තුනක් වගේ තියෙනවා. ඊට පස්සේ මම එකතු කරගන්නවා කරපිංචා. කරපිංචා නම් මම ටිකක් වැඩිපුර එකතු කරගන්නවා. ඊට පස්සේ ඒකත් හොඳට කලවම් කරගෙන ඊට පස්සේ මම එකතු කරගන්නවා උලුහාල්. උලුහාල් ටිකත් මේ විදිහට කලවම් කරලා ඊට පස්සේ මම එකතු කරගන්නවා අමු මිරිස්. අමු මිරිස් මෙතන කරල් දෙකක් වගේ තියෙනවා. මේ ටික හොඳට තෙම්පරාදු කරගන්න ඕනේ. ඊට පස්සේ මම එකතු කරගන්නවා රම්පේ. රම්පේ කරපිංචා කියන්නේ සුවඳ වගේම කෑමට රසයේ ගුණය දෙන දෙයක්. ඊට පස්සේ මම එකතු කරගන්නවා ලුණු. ලුණු රස විදිහට එකතු කරගන්න පුළුවන් අපිට. ඊට පස්සේ මම එකතු කරගන්නවා සියඹලා. සියඹලා හරි ගොරක හරි මේකට පාවිච්චි කරන්න පුළුවන්. මේ ටික දැන් හොඳට තෙම්පරාදු වෙලා තියෙන්නේ. ඊට පස්සේ මම එකතු කරගන්නවා කෑලිමිරිස්. කෑලිමිරිස් මෙතන තේ හැඳි දෙකක් වගේ තියෙනවා. වැඩිපුර කෑලිමිරිස් ටිකක් මම එකතු කරගන්නවා සැර ඕන නිසා. ඊට පස්සේ කහකුඩු එකතු කරගන්නවා. කහකුඩු බොහොම පොඩ්ඩක්. මිරිස් කුඩු. ඊට පස්සේ මේ ටික හොඳට කලවම් කරගන්න ඕනේ. මේ විදිහට හොඳට කරවම් කරගෙන මේ ටික හොඳට කලවම් කරගෙන ඊට පස්සේ මම එකතු කරගන්නවා තුන පහ කුඩු. තුන පහ කුඩු තේ හැන්දක් වගේ එකතු කරගන්නවා මම. ඊට පස්සේ මම එකතු කරගන්නවා පොල් කිරි. මෙතන තියෙන්නේ මිටි කිරි කෝප්පයක් වගේ. හොද්ද අවශ්‍ය ප්‍රමාණයට එකතු කරගන්න පුළුවන්. මේ කිරි ටික දැන් හොඳට නටන්න දෙන්න ඕනේ. කිරි ටික නටාගෙන එනකොට මම එකතු කරගන්නවා ගම්මිරිස්. ගම්මිරිස් සැර අපිට ඕන විදිහට එකතු කරගන්න පුළුවන්. ඊට පස්සේ මම එකතු කරගන්නවා තක්කාලි ගෙඩියක්. ඊට පස්සේ මම එකතු කරගන්නවා මාළු මිරිස්. මාළු මිරිස් තක්කාලි මම අවසානයේට එකතු කරගන්නේ මේ දෙක තැම්බෙන්න ගොඩක් වෙලා යන්නේ නැති නිසා. ඊට පස්සේ මේ විදිහට හොඳට හොද්ද කලවම් වුණාට පස්සේ මම එකතු කරගන්නවා අපේ ටින් මාළු ටික. මේ විදිහට පරිස්සමට එකතු කරගන්න ඕනේ. හැන්දෙන් පරිස්සමට මේ හොඳට හොද්ද කලවම් වෙන විදිහට මේ විදිහට කලවම් කරගෙන අපි ටිකක් වෙලා මේක වහලා තියන්න ඕනේ. ඊට පස්සේ විනාඩි 10කින් විතර අපිට මේක බලන්න පුළුවන්. මම පොඩ්ඩක් ඇතුළේ මේ විදිහට හොලවනවා. මොකද හැන්දෙන් කලවම් කරන්න ගියොත් කෑලි කැඩෙන්න පුළුවන් නිසා. ඊට පස්සේ ආයෙම විනාඩි 5ක් විතර මේක වහලා තියලා විනාඩි 5කට විතර පස්සේ බලනකොට මේ විදිහට හොඳට මේක හොඳට නටනවා. දැන් හොද්ද මං හිතන්නේ මේක ඇති. හොදි අපිට ගොඩක් ඕන නම් මේ වෙලාවේ ලිප ඕෆ් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් තව ටිකක් වෙලා අපිට තියාගන්න පුළුවන්. මේ විදිහට තමයි මං ටින් මාළු කරි එක හදන්නේ. ඉතින් හරිම රහයි. ඔයගොල්ලොත් හදලා බලන්න. හැමෝටම බොහොම ස්තුතියි.